ගම්පා දිස්ත්‍රික්කය තුල පමණක් නෙවෙයි රටපුරාමත් තිබෙනා වූ මේ රැකියා ව්‍යුක්තියට විසඳුමක් වශයෙන් අපිට සමහර විට ලෝකයේ අනෙක් රටවල් දිහා බැලලා සොයා ගන්න පුළුවන් විසඳුමක් තමයි මේ රැකියා තොරතුරු මධ්‍යස්ථාන. ලංකාවෙත් මේක උත්සාහ කරා කීප විටක්ම කරන්නට නමුත් ඒක තාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා අපිට පෙනෙන්නේ. මේ රැකියා තොරතුරු මධ්‍යස්ථාන කීපයක් අපිට හදා ගන්න පුළුවන් නම් ගම්පා දිස්ත්‍රික්කය තුල අපිට පුළුවන් මේ දිස්ත්‍රික්කය තුල තිබෙනා වූ රැකියා අවස්ථාවන් පිළිබඳව අවශ්‍ය කරන තොරතුරු රැකියා සොයා එන තරුණ තරුණියන්ට ලබා දෙන්නට. ඒ වගේම අපිට මේ තරුණ තරුණියන්ට කියන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ රැකියා අවස්ථාවල් තිබෙනවා. ඒ සඳහා මෙන්න මේ ආකාරයේ වෘත්තීය පුහුණුවක් එහෙම නැත්නම් නිපුණතාවක් සොයාගත යුතුයි කියලා. ඒ වගේම මේ සමගම අපිට තොරතුරු ලබා දෙන්න පුළුවන් මේ වෘත්තීය පුහුණුව එහෙම නැත්නම් මේ නිපුණතාව ලබා ගන්නට කොතනද යන්න ඕනේ මොන වගේ ආයතනවලින්ද ඒ දෙක කරා ගන්න පුළුවන් කියලා. එතකොට ඒ ඇයට පුළුවන් ඒ අවශ්‍ය කරන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානට ගිහිල්ලා අවශ්‍ය කරන දැනුම ලබාගෙන ඒ වෘත්තීය පුහුණුව බලාපොරොත්තු වන රැකියාව ලබා දෙන ආයතනත් සමග සම්බන්ධ වන්නට. දැන් පසුගිය කාලේ අපි දකපු අඩුපාඩුවක් තමයි මෙවැනි මධ්‍යස්ථාන සාදන්නට රජය උත්සාහ කරලා තිබෙනවා. නමුත් ඇත්තටම වෙලා තින්නේ මේවා තොරතුරු සපයන මධ්‍යස්ථාන වෙනුවට ඒවා රැකියා උත්පාදනය කරන මධ්‍යස්ථාන බවට පත් වෙලා විශාල පිරිසක් මේ මධ්‍යස්ථානවල රැකියා කරනවා. නමුත් ඒවයින් මිත් අරණපරපොලට අවශ්‍ය කරන තොරතුරු සම්පාදනය වෙනවා අපිට පේන්නේ නැහැ. මේ වරද අපි නිවැරදි කරගෙන පළදාය විදියට තරණපරපොලට තොරතුරු සපයන රැකියා තොරතුරු මධ්‍යස්ථාන කිහිපයක් පිටුවා ගත යුතුයි.